මම කැමතියි ඔබ හැමෝම හඳුන්වන්න සටන් සගයන් හැටියට. එකම සටනක් කරපු එකම සටනක ප්‍රතිඵල භුක්ති විඳින නමුත් සටන් කිරීමේ උවමනාවත් ශක්තියත් අතහැර දමන්නේ නැතිව තවදුරටත් මේ රට යහපත් රටක් සමාජයක් බවට වෙනස් කර ගැනීම සඳහා නොනැවතී සටන් කරන සියලුම ස්තරයන්ට අයත් සටන් සගයන් පිරිසක් හැටියට මම ඔබට ගෞරවණීයව ආචාර්ය පුද කරන්න කැමතියි මේ අවස්ථාවේ. අපි නැවත වාරයක් අද මේ එකතු වෙලා ඉන්නේ 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා අපි සියල්ලන්ම එකට එකතු වෙලා කරපු විශාල දේශපාලන වෙනසකට පස්සේ අවුරුදු 4 මාර්කට වැඩි කාලයක් ගත වෙලා නැවත වාරයක් එවැනිම සටන්කාමී මොහොතක් එළඹිලා තියෙන වෙලාවක ඒ සටනට ප්‍රවේශ වීමේ අවස්ථාවක් හැටියට. ඒ නිසා මේ සියල්ල දැන් ආරම්භ වෙනවා. මේ අවස්ථාවේ ඉඳලා ඇත්තටම මේ වෙනකොටත් මේ සටන නොඑක් නොඑක් තැන්වලින් ආරම්භ වෙලා තිබෙනවා. අපි පුරවැසියෝ හැටියට 2015 ජනවාරි 8 වෙනිදා එකට හිටපු අය හැටියට අපිත් කල්පනා කරා මේ වෙලාවේ දැන් අපි නැවත වාරයක් අපිට පැවරිලා තියෙන වගකීම ඓතිහාසික වශයෙන් අපිට පැවරිලා තියෙන වගකීම ඉෂ්ට කළ යුතු කාලය නැවත එළඹිලා තියෙනවා. ඒ නිසා තමයි මේ ආරම්භය අපි ගන්න. අද අපි මේ සභාවට එකතු වෙලා ඉන්නේ පුරවැසි න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කරන්න. 2015 ජනවාරි 8 වෙනිදා අපි විසින් මේ රටේ ලක්ෂ 62ක ජනතාවගේ ඡන්දයෙන් තෝරාපත් කරගනු ලැබූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පොදු අපේක්ෂකයා වෙලා ඇත්ත වශයෙන්ම හිටගත්තේ එවකට පැනනැගිලා තිබිච්ච මහජන පුරවැසි ව්‍යාපාරේ එහෙම නැත්නම් මහජන න්‍යාය පත්‍රයේ ප්‍රකාශකයා හැටියට. වෙන විදිහකට කිව්වොත් එවකට ඒ අවස්ථාවේ තිබිච්ච පුරවැසි යන් විසින් හරිගස්සපු මහජන න්‍යාය පත්‍රය නැමැති වේදිකාවේ තමයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නැගී හිටියේ. එතුමා අපිට පොරොන්දු වෙච්ච නිසා ඒ න්‍යාය පත්‍රයේ තිබිච්ච දේවල් දිවිහිමියෙන් ක්‍රියාත්මක කරනවා කියලා අපි හැමෝම ලක්ෂ 62ක මේ රටේ ජනතාව එතුමා ජනාධිපති ධූරයට පත් කරා. පුද්ගල සාධක පැත්තක තිබ්බොත් එහෙම එතෙන් සිට අවුරුදු 4 මාරක් විතර ගත වෙනකොට අද අපිට පිළිලා තිබෙන දේ තමයි අපි බලාපොරොත්තු වෙච්ච න්‍යාය පත්‍රයේ සමහර දේවල් අපිට කරගන්නට පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ඒවා සුළුපටු වෙනස්කම් සුළුපටු පරිවර්තනයක් නෙමෙයි. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඉතාම වැදගත් පරිවර්තනයන් සහ වෙනස්කම්. නමුත් ඒ න්‍යාය පත්‍රයෙන් සෑහෙන ප්‍රතිශතයක් සෑහෙන කොටසක් තවමත් අපිට ඉෂ්ට කරගන්නට බැරි වෙලා තියෙනවා. ඒක තමයි යථාර්ථය. ඒකට හේතුව පොදුවේ කිව්වොත් එහෙම ඒ මහජන න්‍යාය පත්‍රය නැමැති වේදිකාව මත සිටගත් අපේ දේශපාලන නායකයන්ට දේශපාලන අධිෂ්ඨානයක් තිබුණේ නැහැ ඒ න්‍යාය පත්‍රය අවසානයේ දක්වා ගෙන යන්නට. ඒ වගේම පුරවැසියන්ගේ පැත්තෙනුත් මං හිතන්නේ අපි අපේ වගකීමක් පවර ගන්නට ඕන. අපි ප්‍රමාණවත් තරමට මේ නායකයන්ට බලපෑම් කරාද ඒ න්‍යාය පත්‍රය ඉෂ්ට කර ගන්න කියලා. ඉතින් මේ නිසා මේ දෙපැත්තම සලකලා බැලුවොත් නැවත වාරයක් අපි අභියෝගයකට මුහුණ පාලා සිටිනවා. ඒ අභියෝගය තමයි 2015 පටන් ගත්ත ගමන යම් ප්‍රමාණයක් අපි දුර ගිහිල්ලා තියෙනවා. පය පැකිලිලා වැටිලා තියෙනවා. ප්‍රමාණවත් වේගෙන් අපි ගිහිල්ලා නැහැ. සමහරලාට එක අඩියක් ඉස්සරහට තියෙනකොට අඩි දෙකක් ආපස්සට තියලා තියෙනවා. මේ සියලු දුර්වලකම් මැද්දි වුණත් අපි ආපු ගමනෙන් ඉදිරියට යනවා මිසක් ආය ආපස්සට යන්නට අපිට කිසිම උවමනාවක් නැහැ. අපි කිසි කෙනෙක් කැමති නැහැ නැවත වාරයක් 2015 ඉස්සෙල්ලා තිබිච්ච ඒකාධිකාරී ආඥාදායක මිලිටරිමය ඒ වගේම පවුල් පාලනය නැමැති අඳුරු කාලයට මේ රට ගෙනියන්නට අපි කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අංශු මාත්‍රයකින් හෝ දායක වෙන්නට. අපේ බලාපොරොත්තුව මෙතනින් ඉදිරියට ගමන් කරන්නේ කොහොමද කියලා. එහෙම ඉදිරියට ගමන් කරනකොට ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කවුරු හරි අපිව බේරා ගන්නට පුද්ගලෙක් ඇවිල්ලා ගැලුම්කාරයෙක් ඇවිල්ලා මම තමයි තමුන්නාන්සලව ගලව ගන්න ඉන්න එකම පුත්‍රයා
එමනැත්තම් මම තමයි අහවල් පරම්පරාවේ වර්තමාන නියෝජිතයා, මට පුළුවන් ඔබව ගලවගන්න, මේ රට ගලවගන්න කියන පුද්ගලයන් වරණාව හෝ පුද්ගල ආභිවාදනය පස්සේ යන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි විශ්වාස කරන්නේ නැහැ එහෙම පුද්ගලයන්ව කරතබාගෙන ගිහිල්ලා මේ සටන ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මේක බරපතල සටනක්. නැවත වාරයක් අපි මුහුණ දීලා ඉන්නේ 2015ටත් වඩා භයානක ඓතිහාසික මොහොතකට. ඒ ඓතිහාසික මොහොතේදී අපි තමයි කෙරුම, අපේ පක්ෂය තමයි මේ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න එකම කට්ටිය, අපිට තමයි මේ බලය තියෙන්න ඕන, ඒ පක්ෂෙත් මම තමයි ලොක්කා කියන ආදී වශයෙන් ගැලොම්කාර භූමිකාවක් රඟපාලා මේ තත්ත්වය ජයග්‍රහණය කරන්න බෑ කියලා අපි විශ්වාස කරනවා. පුරවැසියෝ හැටියට අපි විශ්වාස කරන්නේ 2015 අපි ගොඩනගාගත්ත එක පැත්තකින් දේශපාලන පක්ෂ සක්‍රීය දායකත්වයක් සපයපු, අනෙක් පැත්තෙන් පුරවැසි ව්‍යාපාර රාජ්‍ය නොවන සංවිධාන, මේ සියලු දෙනාම සක්‍රීය දායකත්වයක් සපයපු, වෘත්තිකයන්ගේ සංවිධාන, වෘත්තීය සමිති, කලාකාරයෝ, මේ විදිහේ සමාජයේ හැම ස්තරයක්ම නියෝජනය වෙන පිරිස සක්‍රීය දායකත්වයක් සපයපු, ඒ සියල්ලටමත් වඩා මේ රටේ යුක්තිගරුක, මේ රට යහපත් කරගන්න උවමනාව තියෙන පෞද්ගලික අරමුණු වලින් තොර සාමාන්‍ය ජනතාව, පුරවැසි ජනතාව තනි තනියෙන් දායකත්වයේ සපයපු ඒ මහා පෙරමුණ තුල පමණයි නැවත වාරයක් අපට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. ඒකට දේශපාලන පක්ෂ, මේ සියලු සංවිධාන, සියලු ස්තරයන් සමග පුරවැසියන් එකට එකතු වෙන්නට. නමුත් ජනාධිපතිවරණය කියන්නේ අපි ඔක්කොම ගිහිල්ලා ඡන්දිල්ලලා ජනාධිපති ධුරයට පත් වෙන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. එක පුද්ගලෙක් කවුරු හරි මේ න්‍යාය පත්‍රයේ නියෝජනය කරමින් ඉදිරියට යා යුතුව තිබෙනවා. අපි දන්නේ නැහැ පුද්ගලයා කවුද කියලා. ඒ වගේම අපි දන්නවා හැබැයි ගැලවුම් කාර්යයන්ට මේ ඓතිහාසික භූමිකාව ඉටු කරන්නට බැහැයි කියලා. එහෙනම් මොකද්ද කරන්න පුළුවන්? නැවත මහජනතාව වෙතින්ම පැන නගින, මහජනතාව විසින්ම, පුරවැසියන් විසින්ම නිර්මාණය කරන, පුරවැසියන් විසින්ම කෙටුම්පත් කරන මහජන න්‍යාය පත්‍රයක් නියෝජනය කරන පුළුල් පෙරමුණකට නායකත්වය දෙන්න පුළුවන් කෙනෙකුට පමණයි මේ අභියෝගය ජය ගන්නට පුළුවන් වෙන්නේ මේ ඓතිහාසික මොහොතේ. ඒ නිසා අපි කල්පනා කරා, කවුරු ජනාධිපති අපේක්ෂකයන් වුණත්, මොන පක්ෂෙන් ජනාධිපති අපේක්ෂකයන් ආවත්, අර 2015 තිබිච්ච මහජන අභිලාෂයන් නැවත වාරයක් අපි පැහැදිලි වෙන විදිහට ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදක්වන්නට අවශ්‍යයි කියලා. ඒ සඳහා අපි දෙනට ටික කාලයකට ඉස්සෙල්ලා සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින්, ඒ වගේම පුරවැසි බලය නියෝජනය කරමින්, ඒ වගේම මමේ කේන්ද්‍රය නියෝජනය කරමින්, ඒ වගේම අපිත් එක්ක එකට වැඩ කරන වෙනත් පුරවැසි සංවිධානවල නියෝජිතයන් නියෝජනය කරමින් අපි මූලික සාකච්ඡාවක් ඇඳවලා මොනවාද අපි පුරවැසියන් හැටියට ප්‍රතිපත්ති ප්‍රකාශනයකට ඇතුළත් කරන්න ඕන කියන සාකච්ඡාව අපි ටික කාලයක් ගෙවිච්චා. කෙටුම්පත් හදමින්, නැවත නැවත ඒවා වෙනස් කරමින්, එක එක ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඒ අදාළ ක්ෂේත්‍රයන් වල විශේෂඥයන්ට අදහස් දක්වන්න ඒ අයගේ අදහස් ලබා ගනිමින්, ඒවා කෙටුම්පත් වලට ඇතුළත් කරමින්, නැවත නැවත ඒවා සංශෝධනය කරමින් අපි ඒ කාර්යභාරය පහුගිය කාලේ පුරාම කරගෙන ආවා. අද තමුන්නාන්සලාට තව ස්වල්ප වේලාවකින් තමුන්නාන්සලාගේ අතටපත් වෙන්නට නියමිත මේ මහජන න්‍යාය පත්‍රය ඒ ශ්‍රමයේ ප්‍රතිඵලයක් ටික කාලයක් අරගෙන අපි හැමෝම එක්කවිලා කරපු කෙටුම්පතේ ප්‍රතිඵලයක්. මේ මුළු කෙටුම්පත සකස් කිරීමේ ක්‍රියාවලියට තමුන්නාන්සල හැම කෙනෙක්ම පෞද්ගලිකව සහභාගී නූල් බව තමුන්නාන්සල දන්නවා. මේ සංවිධානවල සමාජිකයන් හැටියට හිටියත්, මේ සංවිධානවල නියෝජිතයන් හැටියට හිටියත්, තමුන්නාන්සල හැම එක්කෙනෙක්ගෙන්ම අදහස් අපිට ගන්නට බැරි වෙච්ච බව අපි දන්නවා. නමුත් ඒ සංවිධාන නියෝජනය කරමින් ප්‍රධාන නියෝජිතයන්, ඒ වගේම ඒ සම්බන්ධ විශේෂඥයන් අපිට මේ සඳහා දායකත්වය දුන්නා. නමුත් එක දෙයක් කියන්නට ඕන. තමුන්නාන්සලා පෞද්ගලිකව සහභාගී වුණත්, තමුන්නාන්සලා පෞද්ගලිකව සහභාගී නොවුණත්, අවසාන විග්‍රහයේදී මේ ප්‍රකාශනයේ තියෙන්නේ, ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ, අපි හොඳින්ම දන්නවා, හොඳාකාරවම දන්නවා, පොඩි පොඩි වෙනස්කම් සහිතව වුණත් 2015 අපි හැමෝම හිටපු සටනේ ඉදිරි පියවර ගැනීම සඳහා
අපට තියෙන මූලික ප්‍රතිපත්ති සමූහය. ඉතින් ඒ නිසා ඊටාම ගෞරවණීයව තව සල්ප වේලාවකින් අපි ඔබ හැම දිනාටම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගන්වන්නට කැමති. එහි සිංහල සහ දෙමළ පිටපතුත් අපි සකස් කර තිබෙනවා මේ අවස්ථාවේ. අපි බලාපොරොත්තු වෙන්නේ අද අපි මේ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව සාකච්ඡා, සංවාද, විරෝධතා සමහරලාට විවේචන හරහා අපිට නැවත වාරයක් අපි බලාපොරොත්තු වෙච්ච අරමුණ ඉෂ්ට කරගෙන යෑම සඳහා ඉදිරියට යන්න පුළුවන්ද කියන කාරණා. එනිසා නැවත වාරයක් ඔබ වහිතාම ගෞරවයෙන් පිළිගන්නවා මේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධ. ඊළඟට මට තව කාර්යභාරයක් පැවරීලා තිබෙනවා. අද ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්මයා මේ ලියවිල්ලේ තිබෙන මූලික කාරණා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මේ සභාවට බලාපොරොත්තු වෙන් සිටියා. නමුත් ඊයේ පාන්දර ජයපති වික්‍රමරත්න මහත්මයාගේ මෑණියන් අභාව ප්‍රාප්ත වූ නිසා එතුමාට මේ අවස්ථාවට සහභාගී වෙන්නට බැරි වුණා. ඒ නිසා මට අතිරේක වගකීමක් පැවරීලා තිබෙනවා මේ ලියවිල්ලේ තිබෙන මූලික කාරණා සම්බන්ධයෙන් තමුන්නාන්සලා අතර මේ ලියවිල්ල පත් වෙන්නට පෙර කෙටි හැඳින්වීමක් කරන්නට මොනවද අපේ මූලික ප්‍රතිපත්ති කියලා. මූලික මේක ප්‍රතිපත්ති රාමුවක් පමණයි. අපි දීර්ඝ වශයෙන් උත්සාහ කළේ නැහැ විවිධ මාතෘකා යටතේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයට යම් යම් කාරණා ඇතුළත් වුණත් ඒ කාරණා දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමට පියවරෙන් පියවරට පැහැදිලි කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපි ඒ සම්බන්ධයෙන් විශේෂඥයන්ට ඒ අවස්ථාවේ කාර්යභාරය බාර දුන්නාම අපි තාම ගෞරවයෙන් සඳහන් කරන්න ඕන අපිට දායක වෙච්ච මේ මහත්වරු මහත්මීන් තමන්ට පැවරිච්ච විෂය සම්බන්ධයෙන් දීර්ඝ ලියවිලි සමහරලාට පිටු 10ක් 15ක් ඒ අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉතාම හොඳින් ගැඹුරින් සාකච්ඡා කළා අපිට ප්‍රතිපත්තිමය ලියවිලි වොන් සපයා දුන්නා. නමුත් ඒවයින් තෝරාගත්ත මූලික කාරණා අපි දැන් මේ සභාව හමුවේ තබන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මූලික වශයෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔබ අතරපත් වෙයි. නමුත් ඊට ඉස්සෙල්ලා අපි අවධානය යොමු කළ තියෙනවා කාරණා 19ක් සම්බන්ධයෙන්. එකක් මූලික වශයෙන් රාජ්‍යයේ ව්‍යුහය සම්බන්ධයෙන්. මොකක්ද අපි බලාපොරොත්තු වෙන රාජ්‍යය? ශ්‍රී ලංකාව අනාගතයේ මොන වගේ රාජ්‍ය ව්‍යුහයක් සහිත රාජ්‍යයක් විය යුතුද කියන එක. ඊටාම කෙටියෙන් කිව්වොත් එහෙම අපි බලාපොරොත්තු වෙන්නේ අනාගත ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යුහය විධායක ජනාධිපති ක්‍රමයකින් සම්පූර්ණයෙන්ම තොර පාර්ලිමේන්තුවට බලය පැවරෙන පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් හැටියට අගමැතිවරයෙකුත් ඇමති මණ්ඩලයෙකුත් විසින් පාලනය ගෙන යන පාලන ව්‍යුහයක්. නමුත් රටේ නායකයා හැටියට ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ ජනාධිපතිවරයා 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උදාහරණයකට ගත්තොත් 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන ආකාරයේ නාමික ජනාධිපතිවරයෙක් රාජ්‍ය නායකයා හැටියට, නමුත් පාලන බලතල පැවරෙන්නේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට. ඒක තමයි අපේ මූලික වෙනස්කම. ඊළඟට ඇති වෙන ප්‍රශ්නය තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා ඊළඟට අපි හදන්න යන්නේ විධායක අගමැති කෙනෙක්ද කියලා. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන අපි කතා කරනකොට අපිට චෝදනා කරනවා ඕක හදන්නේ මේ විධායක අගමැතිවරයෙක් ගෙනල්ලා අපි බලාපොරොත්තු වෙන කවුරු හරි අගමැති පුටුවේ වාඩි කරන්න කියලා. අපේ බලාපොරොත්තු ඒක නෙමෙයි. පාර්ලිමේන්තුවට බලය පැවරුවත් පාර්ලිමේන්තුව ඇතුළෙත් අගමැතිවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් බලය අත්නොමතිකව පාවිච්චි කරන්න පුළුවන්, බලය හිතුමක්කාර ලෙස පාවිච්චි කරන්න පුළුවන් කියන අනතුර අපි අපේ ඉතිහාසයෙන්ම ඉගෙනගෙන තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවට බලය පැවරුවා වුණත් ඒ පාර්ලිමේන්තුව තුළ අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය තමන්ගේ බලය හිතුවක්කාර ලෙස පාලනය කිරීම වළක්වලා කෙටියෙන් කිව්වොත් නැවතත් විධායක අගමැතිවරයෙක් බිහිවීමේ අවකාශ සම්පූර්ණයෙන්ම නැති කරන විදිහේ සංවර්ණයන් හා තුලනයන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න ඕන කියලා අපි කල්පනා කරනවා. අපි ඒක යෝජනා කරලා තියෙනවා. ඒ වගේම අනාගතයේ ජනාධිපතිවරයාව පත් වෙන්නට ඕන මේ වගේ දැන් මේ අවසාන ජනාධිපතිවරණේ වෙයි කියලා අපි කල්පනා කරනවා. මේන් පස්සේ ජනාධිපතිවරයා පත් වෙන්නට ඕන පාර්ලිමේන්තුවෙන් සහ දෙවැනි මන්ත්‍රණ සභාවකින් කියලා අපි මේ ප්‍රකාශයේ යෝජනා කරලා තියෙනවා. දෙවැනි මන්ත්‍රණ සභාව ගැන මම වෙන අවස්ථාවක ඉදිරියේදී කියන්නම්. ඒ වගේම මේ මූලික වෙනස්කම්
අපි විශ්වාස කරනවා කවුරු හරි ජනාධිපති අපේක්ෂකවරයෙක් අපේක්ෂකෙක් මේ න්‍යායපත්‍රයේ සමග එකඟ වෙනවා නම් ඔහුට අපි ඉදිරිපත් කරන මූලික කොන්දේසිය තමයි මේ ප්‍රතිසංස්කරණ අවුරුද්දක් ඇතුළත උපරිම කාලය අරගෙන අවසන් කරන්නට ඕනයි කියලා. ඒකෙදි පාර්ලිමේන්තුව මට බලයක් දුන්නේ නැහැ. පාර්ලිමේන්තුව මගේ කකුලෙන් ඇද්දා. පාර්ලිමේන්තුව මට බාධා කළ නිසා තමයි මට මේක කරන්න බැරි වුණේ කියලා කියන්නේ නැතිව ඒ වගකීම අරගෙන ඒ ජනාධිපති අපේක්ෂකයා අවුරුද්දක් ඇතුළත මේ ප්‍රතිසංස්කරණ සියලු දෙනාගේම සහයෝගයෙන් කරන්නට වගකීම බාර ගන්නවා ඇතැයි අපි කල්පනා කරනවා. දෙවනි වැදගත් කාරණය ලෙස අපි සකල්පනා කළේ ජාතික ආරක්ෂාව. විශේෂයෙන් පහුගිය අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ නැවත වාරයක් මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල කතිකාවක් සමාජයේ ඇති වෙලා තිබෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ මහ ජනතාව තුළ තිබෙන මේ සාධාරණ සැකයන් වලට උත්තර දෙන්නේ නැතිව ඒවට ප්‍රතික්‍රම යෝජනා කරන්නේ නැතිව අපිට ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ජාතික ආරක්ෂාව පිළිබඳව මේ තිබෙන අවකාශය පාවිච්චි කළා අපිට පේනවා රට ආරක්ෂා කරාට වඩා මේ රටේ මිනිසුන්ව මරලා දාපු පැහැරගත්තු අතුරුදහන් කරපු සුදු ඇන්නේවල ජනමාධ්‍යවේදීන්ව උස්සන් ගිහිල්ලා අතපය කඩා දාපු මිනී මරුවන් නැවත වාරයක් ජාතික ආරක්ෂාව ඇති කරනවා කියලා මහ ජනතාවට පොරොන්දු දීලා බලයට එන්න හදනවා. එවැනි කෙනෙකුට රට බාර දීම නෙමෙයි ජාතික ආරක්ෂාව කියලා කියන්නේ. ඒක ඊට වඩා ගැඹුරු දෙයක්. ජාතික ආරක්ෂාව කියලා කියන්නේ සිද්ධියක් ඇති වුණයින් පස්සේ ඒ සම්බන්ධව සාකච්ඡා කළා ආරක්ෂක විධිවිධාන තර කරනවට වඩා සමාජයේ එවැනි අවස්ථා ඇති නොවන විදියට කටයුතු කිරීම. අපි මූලික වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් මේකට වාක්‍යයක් එකතු කරලා තිබෙනවා මෙන්න මේ විදියට. ජාතික ආරක්ෂාව සහතික වන්නේ සමස්ත සමාජයේ පවතින වාර්ගික සහ ආගමික සංහිඳියාව මතය. ඒ නිසා ජාතික ආරක්ෂාව යනු අනාරක්ෂාව ඇතිවීමෙන් පසු අවශ්‍ය කරන දෙයකට වඩා අනාරක්ෂාව ඇතිවීමට පෙර සහතික කරගත යුතු සමාජ තත්ත්වයක් හැටියට අපි පිළිගන්නවා කියලා. ඒ වගේම ජාතික ආරක්ෂාවේ මුල්ගල විය යුත්තේ සියලු ප්‍රජාවන්ට රැකවරණය ලබා දෙන ආරක්ෂිත පරිසරයක් සහතික කරන ව්‍යුහයන් රට තුළ ඇති කිරීමයි කියලා අපි යෝජනා කරලා තිබෙනවා. ඊළඟට ජාතික ආරක්ෂාව තවදුරටත් මේ මූලික අරමුණ ඇතුළේ තහවුරු කිරීම සඳහා අපි මෙහි යෝජනා කරලා තියෙනවා ජාතික ආරක්ෂක උපාය මාර්ගක ප්‍රතිපත්ති රාමුව සැකසීමට ඒ වගේම ක්‍රියාවට නැංවීමට අවශ්‍ය බලය තිබෙන ජාතික ආරක්ෂක මණ්ඩලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම පිහිටුවන්නට ඕනයි කියලා. දැනට එහෙම එකක් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. ඒ ජාතික ආරක්ෂාව ගැන වග කියන උපාය මාර්ග තීන්දුව తీරන ගන්න මණ්ඩලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ප්‍රධාන නීතියෙන්ම රටේ පිහිටුවන්න ඕනට කියලා අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම එම ජාතික ආරක්ෂක මණ්ඩලයට උපදෙස් දීම සඳහා ජාතික ආරක්ෂක උපදේශක මණ්ඩලයක් පිහිටුවනවා නම් හොඳයි කියන එක අපි මේ ප්‍රතිපත්ති මාලාවේදී යෝජනා කරලා තියෙනවා. ඒ ආරක්ෂක උපදේශක මණ්ඩලය තුළ ආරක්ෂක හමුදාවල සමාජිකයන් නොවන අය සහ ඒ සම්බන්ධ විශේෂඥ දැනුමක් තියෙන පිටස්තර අයටත් අවස්ථාව ලැබෙන්න ඕනයි කියලා අපි යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම එම උපදේශක මණ්ඩලය අගමැතිතුමා ඒ වගේම ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලය කියන මේ සියලු ආයතන අතර දෛනික සංනිවේදනයක් පවත්වා ගත යුතුයි කියලා අපි යෝජනා කරලා තියෙනවා. එහෙම නැත්නම් නැවත වාරයක් අපිට හම්බ වෙන්නේ මොකක් හරි විනාශයක් සිද්ධ වුණායින් පස්සේ මට කිව්වේ නැහැ, මම දන්නේ නැහැ, මට කිව්වනම් මම මොනව හරි කරනවා වගේ දේශපාලන නායකයෙක්. ඒ නිසා මේ තත්වය ඊටම හොඳින් තේරුම් අරගෙන ඒකට අවස්ථාවක් නීති මගින්ම ඇති කරන්නට ඕනයි කියලා අපි යෝජනා කරනවා. තුන්වෙනි කාරණේ හැටියට අපි හඳුන්වලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. අපි දැනටමත් දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ සමාජය විනාශ කිරීම සඳහා පහුගිය කාලේ පුරාම කොයිතරම් බරපතල දායකත්වයක් සපයලා තියෙනවද කියලා. කිටියෙන් කිව්වොත් රටේ ඉහළම අධිකරණ වලට කිසිම සුදුසුකමක් නැති කාගේ හරි හිතවත්කම මත විනිසුරුවරුන් හැටියට විනිසුරුවරියන් හැටියට යම් යම් පුද්ගලයන්ව පත් කරන්න හදපු වෙලාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඍජුව
සහ ප්‍රතිපත්තිගරුකව හිටපු නිසා එවැනි අවස්ථා මගහරව ගන්නට අපිට පුළුවන් වෙච්ච බව අපි ඉතාම ගෞරවපූර්වක මතක් කරන්න ඕනේ. එහෙම නොවුනා නම් එහෙම සමහරලාට අද ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් වරියන් හැටියට ඉන්නේ ජනාධිපති කාර්යාලයේ ලේකම්වරු වරියන්, එහෙම නැත්නම් අපේ රටේ නායකයන්ට ඕන ඒගොල්ලන්ගේ හිතවතුන් හිතවතියන්. මේ තත්ත්වයම හොඳ උදාහරණයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ රටේ කරපු දේශපාලන වෙනස ගැන ගෞරවයෙන් සඳහන් කරන්නට. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් 10 දෙනෙක් ඉන්නවා. කථානායකතුමා ප්‍රමුඛයා, සභාපතිතුමා, ඒ වගේම අගමැතිතුමා සහ විපක්ෂ නායකතුමා මහජන නියෝජිතයන් හැටියට ඉන්නවා. දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පුරවැසි නියෝජිතයන් හැටියට ඉන්නේ නියෝජිතයන් 3 දෙනයි. නමුත් අපි යෝජනා කරනවා අර ප්‍රධාන දේශපාලන නායකයන් 3 දෙනා හැරුණාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ඉතිරි 7 දෙනාම පුරවැසි සමාජයේ ගෞරවනීය පුරවැසියන්ගෙන් සමන්විත වෙන්න ඕනයි කියලා. ඒකත් අපි මේ ලියවිල්ලට ඇතුළත් කරලා තිබෙනවා. ඒ වගේම පහුගිය කාලේ මතභේදයට තුඩුදුන්නු මහබැංකුවේ අධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් නිර්දේශ මතපත් කරන්නට ඕනයි කියලා අපි මෙහි යෝජනා කරලා තිබුණා. ඊළඟට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නියෝජිතයන් පත් කෙරෙන ස්වාධීන කොමිෂන් සභාව. පහුගිය කාලයේ පුරාම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ ස්වාධීන කොමිෂන් සභාව ක්‍රියාත්මක වුණා. ස්වාධීන කොමිෂන් සභාව ක්‍රියාත්මක වීම නිසා විවිධාකාර යහපත් ප්‍රතිඵල රාශියක් සමාජයක් ලෙස අපි අත්පත් කරගෙන තිබෙනවා. නමුත් ඒ වගේම අපි පිළිගන්න ඕන මේ කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බරපතල විවේචනත් මේ සමාජය තුලින්ම පැනර ගිලා තිබෙනවා. ඒ කොමිෂන් සභාවල කාර්යක්ෂමභාවය, ඒ කොමිෂන් සභාවල බලයට යටත් වෙන අය සම්බන්ධයෙන්, විශේෂයෙන් රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් සමහර කොමිෂන් සභාව දක්වන ආකල්පය, මේ ආදී ලෙස කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බරපතල විවේචනත් ඉල්ල වී තිබෙන බව අපි පිළිගන්නට ඕනේ. ඒ නිසා සමහර අයට හැකියාවක් ලැබිලා තිබෙනවා මේ කොමිෂන් සභාව ගැන විවේචනයක් ගෙනල්ලා මේවා කිසි එකක් එපා, නැවත වාරයක් අපි පරණ තත්ත්වෙට ගිහිල්ලා දේශපාලන නායකයන් තමයි මේ ඔක්කොම කරන්න ඕන කියන තැනට ආයේ මේක ආපස්සට හදන්න යනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ස්වාධීන කොමිෂන් සභාවල කාර්යක්ෂමභාවය පිළිබඳව, එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව නැවත වාරයක් හිතලා ඒවායේ ස්වාධීනත්වය තවත් ශක්තිමත් කරන්නට සහ ඒවට පාත්‍ර වන, ඒවායේ බලයට පාත්‍ර වන අය පිළිබඳව ගෞරවයෙන් සලකන්නට පුළුවන් වෙන විදිහට මේ ස්වාධීන කොමිෂන් සභාවල තත්ත්වය වැඩි දියුණු කරන්නට ඕන කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම අපි යෝජනා කරලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත පත් කරන්නට ඕනයි කියලා අතිරේක කාරණයක් ලෙස. ඊළඟට මැතිවරණ ක්‍රමය අපේ 5 වෙනි මාතෘකාව. කෙටියෙන් කිව්වොත් අපි යෝජනා කරන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්න, ඒ වගේම කේවල කොට්ටාස ඡන්ද ක්‍රමය පදනම් කරගත්ත මිශ්‍ර ක්‍රමයක්, මනාප ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත් කිරීම, සෑම ඡන්ද කොට්ටාසයකටම මන්ත්‍රීවරයෙක් ඇතුළත් වෙන විදිහට මැතිවරණ ක්‍රමය අපි පවත්වාගෙන යන්නට ඕනයි කියලා. ඒ වගේම පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්දයේදී ඇතිවෙච්ච තත්ත්වයන් ගැන සලකලා බලලා සමහර බරපතල ගැටලු ඇති වුණා. 4000ක් පමණ හිටපු සභිකයන්ගේ ප්‍රමාණය 8000ක් දක්වා විශාල ප්‍රමාණයකින් වැඩි වුණා. මේ තත්ත්වය වගේ දේවල් සලකලා බලලා, ඒ වගේම කාන්තා නියෝජනය 25%ක් ඇති කිරීමේදී සමහර ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. මේ සියලු කාරණා සලකා බලා අපේ මැතිවරණ ක්‍රමය නැවත සංශෝධනය කරන්නට ඕනයි කියලා අපි මෙහි යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් එක චෝදනාවක් තමයි විධායක ජනාධිපතිවරයා ඉන්නකොට තමයි රටේ ස්ථාවරභාවයක් පවතින්නේ. රට ස්ථාවරව පවත්වාගෙන යන නම් විධායක ජනාධිපතිවරයා කොහොන පාර්ලිමේන්තුවට බලය පැවරුවාම සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ දුර්වල ආණ්ඩු පක්ෂ බිහි වෙන්නේ. ඒ නිසා පාලනය පවත්වාගෙන යන්න අපහසු වෙනවා කියලා චෝදනාවක් තිබෙනවා. අපි ඒ නිසා යෝජනා කරනවා යම් පාර්ලිමේන්තුවේ යම් කණ්ඩායමකට වැඩි බලයක් හිමි වෙලා ඔවුන් ආණ්ඩුවක් පිහිටුවන්නට බලාපොරොත්තු වෙනවා නම් එහෙම ඔවුන්ගේ අභිලාෂය ප්‍රකාශ කරනවා උන්ට හැකිනම් ආණ්ඩුවක් බිහි කර ආණ්ඩුවක් ඇති කරන්නට ඒ අයට අතිරේක මන්ත්‍රී දුර 6ක් හෝ 8ක් ප්‍රමාණයක් ලබා දිය යුතුයි කියලා අර අනෙක් කණ්ඩායම් සමග ඔවුන්ගේ ඇතිවන සමීපත්වය නිසා ඇතිවන බලය පිළිබඳ තුලනය පිළිබඳ ප්‍රශ්න
වලක්වා ගැනීම සඳහා. ඒ කියන්නේ ජයග්‍රහණය කළා ආණ්ඩුවක් පිටවන්නට බලාපොරොත්තු වෙන කණ්ඩායමට හෝ පක්ෂයට වැඩිපුර ආසන සංඛ්‍යාවක් මන්ත්‍රී දුර ලබා දෙන්නට අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම ජාතික ලයිස්තුවෙන් පත් කරන මන්ත්‍රීවරුන්ට අනිවාර්යෙන්ම වෘත්තීයමය වශයෙන් වෘත්තිකමය වශයෙන් සුදුසුකම් අධ්‍යාපන සුදුසුකම් නියම කරන්න ඕන කියලාත් අපි මෙහි යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම තමන්ගේ පක්ෂයේ ස්ථාවරයට පටහැනිව යම් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ හැසිරෙනවා නම් එහෙම ඒ මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා පියවර ගත යුතුයි කියලා අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම අර සමහර රටවල් වල තිබෙන විදිහට තමන් විසින් පත් කරන ලද නියෝජිතයා තමන්ගේ උවමනායපාකම් අභිලාෂයන් අනුව ක්‍රියාත්මක කරන්නේ නැතිය කියලා ඒ ඡන්ද කොට්ටාසේ ජනතාවට තේරෙනවා නම් එහෙම හැංගී යනවා නම් අවබෝධ වෙනවා නම් එවැනි වෙලාවක තමන්ගේ නියෝජිතයාව නැවත කැඳවීම ඌව බලයෙන් පහ කිරීම සඳහා ඉංග්‍රීසියෙන් අපි කියනවා රිකෝල් සිස්ටම් එකක් ඇති කරන්න පුළුවන්ද කියන එක ගැන හොයලා බලන්න ඕනයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මන්ත්‍රීවරුන්ට තමන්ට ඕන විදිහට මහජනතාවගේ උවමනායපාකම් වලින් වියෝ වෙන්නේ නැතිව මහජනතාවට වග කියන පිරිසක් ලෙස තවදුරටත් හැසිරෙන්නට මේකෙන් වගවීමක් පැවරෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා දැන් මැතිවරණ කොට්ටාස මට්ටමින් මන්ත්‍රීවරුන් ඉන්න නිසා ඒ යම් කෙනෙක් ධූරයෙන් ඉවත් වුණොත් එහෙම ඔහු මිය ගියොත් අතුරු මැතිවරණ පවත්වන ක්‍රමයකට අපි යා යුතුයි කියලා. ඒ වගේම මහමැතිවරණ නාම යෝජනා කැඳවන අවස්ථාවේදී ඒ අපේක්ෂකයන් දියුරුම් පෙත්සමක් ඉදිරිපත් කරන්නට අවශ්‍යයි තමන්ගේ අධ්‍යාපන සුසුකම් තමන්ගේ වෘත්තීය පළපුරුද්ද මොකක්ද කියන එක ඒ දියුරුම් පෙත්සමේ අඩංගු වෙන්නට ඕන. ඒ වගේම ඔහුගේ වත්කම් පිළිබඳ තොරතුරුත් ඒ දියුරුම් පෙත්සමේ අඩංගු වෙන්නට ඕන. ඒ විතරක් නෙමෙයි ඔහුට විරුද්ධව අපරාධ නඩු තිබුණද තිබෙනවද කියලාත් ඒ දියුරුම් පෙත්සමේ අඩංගු වෙන්න ඕන කියලා අපි යෝජනා කරනවා. එපමණක් නෙමෙයි මේ දියුරුම් පෙත්සම ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත් කරන්නට ඕන. ඕනම කෙනෙකුට මේ දියුරුම් පෙත්සමේ පිටපතක් ඉල්ලා සිටින්නටත් ජනමාධ්‍ය වලට අවශ්‍ය නම් ඒවා ඉල්ලාගෙන ප්‍රසිද්ධ කිරීම සඳහා අවස්ථාව තිබෙන්නට ඕනයි කියලා අපි යෝජනා කරලා තිබෙනවා. දෙවැනි මන්ත්‍රණ සභාව. අපි දෙවැනි මන්ත්‍රණ සභාවක් කෙරේට මෙහි යෝජනා කරලා තිබෙන්නේ දැනට පළාත් සභා 9ක් තිබෙනවා. ඒ පළාත් සභාව වලින් පත්වෙන නියෝජිතයන් මධ්‍යම ආණ්ඩුව තුල නියෝජනය වීම සඳහා දෙවැනි මන්ත්‍රණ සභාවක් ඇති කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. හැබැයි මේ මන්ත්‍රණ සභාව දැනට තියෙන පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225 දෙනා හැටිය වගේවත් එහෙම නැත්නම් පළාත් සභාව වල ඉන්න මන්ත්‍රීවරු වගේවත් අර මහජනතාව තුලම තිබෙන බිය අපිට තවත් බරක් වෙන මන්ත්‍රීවරු පිරිසක්ද මේ බිහි කරන්න යන්නේ කියන බිය ඇති නොවන විදිහේ මන්ත්‍රණ සභාවක් විය යුතුයි. මෙන්න විදිහකට කිව්වොත් ඔවුන් පළාත් සභාවෙන් තෝරා එවන 4 දිනක් හෝ 5 දිනක්ගෙන් සමන්විත හැබැයි මන්ත්‍රීවරුන් නොවන සමාජයේ මන්ත්‍රීවරුන් හැටියට හැසිරෙන්නේ නැති පිරිසක් වෙන්නට ඕන. ඔවුන් අපට අවශ්‍ය වෙන්නේ පළාත් සභාවල අදහස පළාත් සභාවල මතය මධ්‍යම ආණ්ඩුව තුල නියෝජනය කිරීම සඳහා. ඒ නිසා මේ දෙවැනි මන්ත්‍රණ සභාව පිළිබඳ යෝජනාව අපි මෙහි ඇතුළත් කරලා තියෙනවා. පළාත් සභා විෂයන් සම්බන්ධයෙන් ඒ වගේම ජාතික ප්‍රතිපත්ති සෑදීමේ කාර්යයේදී දෙවැනි මන්ත්‍රණ සභාවේ සහභාගීත්වය බලන්න ඕන කියලා ඒගොල්ලන්ගේ අදහස මොකද්ද කියලා විමසන්න ඕන කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම පළාත් සභාවලට අදාළ විෂයන් තිබෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. එම පළාත් සභාවලට අදාළ විෂයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නීති හදන වෙලාවට මේ දෙවැනි මන්ත්‍රණ සභාවිනුත් විමසන්නට ඕනයි කියලා අපි කල්පනා කරනවා. පළාත් සභාවලින් පත්වෙන ඒ නියෝජිතයන්ට අමතරව මේ මන්ත්‍රණ සභාවේ සමාජයේ ප්‍රමාණවත් තරමට නියෝජනයක් නොලැබිච්ච සමහරකට වෘත්තිකයන් වෙන්න පුළුවන්, සමහරකට ජනවර්ගයන් වෙන්න පුළුවන්, සමහරලාට විශේෂ කණ්ඩායමක් වෙන්න පුළුවන්, ඒ අය නියෝජනය කිරීම සඳහා සභිකයන් කීප දෙනෙක් ඇතුළත් කළ යුතුයි කියලා අපි කල්පනා කරනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යම් ආකාරයක සංශෝධන ගෙනෙනවා නම් එහෙම ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනත් මේ දෙවැනි මන්ත්‍රණ සභාවත් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ අදහසුත් අරගෙන ඉදිරිපත් කරන්න ඕන කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම අනෙක් සියලු නීති සම්පාදනය කිරීමේදී දෙවැනි මන්ත්‍රණ සභාව සහභාගී කර ගැනීම වඩා හොඳයි කියලා අපි කල්පනා කරනවා. මේකේ මූලික අදහස ඇත්තරම
පළාත් සභාවලට බලය බෙදුවට දෙමළ මුස්ලිම් සමහරට සිංහල වෙනත් ජනවර්ගවල පළාත්වල නියෝජනය වෙනේ ජනවර්ගවලට මධ්‍යම ආණ්ඩුව ඇතුළත නියෝජනයක් ගෞරවනීය නියෝජනයක් ලබා දීම වෙන විදියකට කිව්වොත් මධ්‍යගත පාලනය සඳහා ඔවුන්ගේ දායකත්වයක් හැමතිස්සෙම ලබා ගැනීම තමයි මේ දෙවැනි මන්ත්‍රණ සභාව යෝජනා කිරීමේ අපේ බලාපොරොත්තුව. ඊළඟ මාතෘකාව පළාත් සභා. පළාත් සභා තවදුරටත් කාර්යක්ෂම සහ ශක්තිමත් කරන්න ඕනේ කියලා අපි යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන් පහුගිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී පළාත් හතක, ඒ කියන්නේ උතුරු නැගෙනහිර පළාත් දෙක ඇරුණාම අනෙක් පළාත් හතේම ඉන්න ප්‍රධාන ඇමතිවරු ඒ ක්‍රියාවලියේදී යෝජනා කරපු දේ තමයි පළාත් සභාවල බලය තව දුරටත් ශක්තිමත් වෙන්නට උනායි කියලා. තවත් පැහැදිලිව කිව්වොත් එහෙම වුන් කිව්වා ආණ්ඩුකාරවරයාට තිබෙනා වූ බලතල දැනට යම් ප්‍රමාණයකට අඩු කළා පළාත් සභාවල තියෙන බලය තව දුරටත් වැඩි වෙන්නට උනායි කියලා. මේ යෝජනාව කලේ උතුරු නැගෙනහිර දෙමළ හෝ මුස්ලිම් ප්‍රධාන ඇමතිවරු නෙමෙයි. හොඳට මතක තියාගන්නට ඕන අනෙක් පළාත් හතේ ඒ ජනවර්ග දෙක නොවන ප්‍රධාන ඇමතිවරු තමයි මේ යෝජනාව ගෙනාවේ. ඒ නිසා පළාත් සභාවල බලය වඩා කාර්යක්ෂම සහ ශක්තිමත් කිරීමේ උවමනාව ඉෂ්ට කළ යුතුයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යම් කිසි පළාත් සභාවක් රටේ භෞමික අඛණ්ඩතාව හෝ ස්වෛරීභාවයට අනතුරක් ඇති වෙන පරිදි කටයුතු කරනවා නම් එම පළාත් සභාව සම්බන්ධයෙන් මැදිහත් වෙන්න, එහෙම නැත්නම් ඒ පළාත් සභාව විසිරුවා හරින්න පාර්ලිමේන්තුවට බලය තිබෙන්නට ඕනයි කියලා අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ යෝජනා කරලා තිබෙනවා. අපි 8 පරිච්ඡේදය මූලික අයිතිවාසිකම් වල විෂය පරාසය පුළුල් කරන්න ඕනයි කියලා අපි යෝජනා කරලා තිබෙනවා. දැනට අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වලට ප්‍රමුඛත්වය දීලා ඒ සමගම මූලික අයිතිවාසිකම් වල වැදගත් ප්‍රභේදයක් වන ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් වලට තවදුරටත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කළා. ඒවට ඒවා කඩවුනොත් එහෙම අධිකරණයක් ඉදිරියට යන්න පුළුවන් වෙන අවස්ථාව අපි ඇති කරන්න ඕනයි කියලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි යෝජනා කරලා තිබෙනවා. ඊට අමතරව විශේෂයෙන් කාන්තා අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම්, ඒ වගේම වෙනස් හැකියාවලින් යුක්ත වූවන්ගේ අයිතිවාසිකම් සහ පරිසරය සම්බන්ධ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීතියෙන්ම කටයුතු කළ යුතුයි කියලා අපි මෙහි යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම දැනට මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් නඩු ඉදිරිපත් කරන්නට පුළුවන් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. කැබිතිගොල්ලාවේ පුරවැසියෙක්ගේ මූලික අයිතිවාසිකම් කඩවුනොත්, මැදිරිගිරියේ පුරවැසියෙක්ගේ මූලික අයිතිවාසිකම් කඩවුනොත්, යාපනයේ එහෙම නැත්නම් නල්ලූරුවල කිලිනොච්චිවල පුද්ගලයෙක්ගේ මූලික අයිතිවාසිකම් කඩවුනොත්, දුරකතර ගෙවාගෙන සල්ලි හොයාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිල්ලා කොළඹට ඇවිල්ලා මූලික අයිතිවාසිකම් නඩු දාන්න වෙනවා. මේ ක්‍රියාවලිය තුළින්ම මේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් අපි උල්ලංඝනය කරලා තිබෙනවා. ඒ යුක්තිය සොයා යාමේ හැකියාව අපි නැති කරලා තියෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා මූලික අයිතිවාසිකම් පිළිබඳව නඩු ඇසීමේ බලය අභියාචනාධිකරණයට දෙන්නට ඕන. ඒ අභියාචනාධිකරණය පළාත්බදව රැස් වෙන්නට ඕනයි කියලා. වෙන විදිහකට කිව්වොත් පළාත්බද අභියාචනාධිකරණයකට මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු විසඳීමේ බලය, එහෙම නැත්නම් පෙක්සම් විසඳීමේ බලය දෙන්නට ඕන. එතකොට උපරිම වශයෙන් යම් පුරවැසියෙකුට යන්නට පුළුවන් වෙන්නේ, යන්නට අවශ්‍ය වෙන්නේ තමන්ගේ පළාතේ ප්‍රධාන නගරයට. ඒ වගේම මූලික අයිතිවාසිකම් මාසයක කාලයක් ඇතුළත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරේ නැත්නම්, ඒක නිෂ්ප්‍රභ වෙනවා, අධිකරණ ඉදිරියට ගියේ නැත්නම්, අපි යෝජනා කරනවා මේ සීමාව අයින් කරන්නට අවශ්‍යයි. මේ සීමාව අයින් කළා සාධාරණ කාලයක් තුළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව දෙන්න ඕනයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම අභියාචනාධිකරණය සඳහා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් තමන්ට අතෘප්තිමත් වෙන්නට බැරි නම් ලැබිච්ච තීන්දුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන්නට අවස්ථාව තිබෙන්නට ඕන කියලා අපි යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම මානව හිමිකම් කොමිෂන් සභාව. අපි දන්නවා පහුගිය කාලේ පුරාම මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාවේ විශේෂයෙන් 1995 පස්සේ මානව හිමිකම් කොමිෂන් සභාව තමන්ගට තිබිච්ච අඳුරු අපකීර්තිමත් ප්‍රතිරූපය සම්පූර්ණයෙන් වෙනස් කළා. ලෝකයේ අංක 1 මානව හිමිකම් කොමිෂන් සභාව සමග එකට සිට ගන්නට පුළුවන් කීර්තිමත් ක්‍රියාකාරීත්වයක් අත්පත් කරගෙන තිබෙනවා. නමුත් 2015 ඉස්සෙල්ලා
ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව තිබුණේ ක්‍රමක්‍රමයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් වල පල්ලෙහාට අවම ප්‍රමිතීන් වලට පල්ලම් බසින තත්ත්වයක. දැන් අපි ඒක වෙනස් කරලා තියෙනවා. හැබැයි අපි හැමෝටම දැනෙන කාරණයක් තමයි මානව හිමිකම් කොමිෂන් සභාව ගන්න තීන්දුව తీරන ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට රජයේ නිලධාරීන්ගේ බැඳී සිටීමක් නැහැ. වගකීමක් නැහැ. ඒ නිසා අපි යෝජනා කරනවා මානව හිමිකම් කොමිෂන් සභාවේ තීන්දුව తీරන අනිවාර්යෙන් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් අනිවාර්යෙන්ම බැඳීමක් ඇති කරන විදිහේ ප්‍රතිපාදන ඇතුළත් කරන්නට ඕනයි කියලා. නවවෙනි මාතෘකාව තේමාව අධිකරණය. පවතින අධිකරණ පද්ධතියට අමතරව අපි කල්පනා කරනවා තියෙනවා අපි යෝජනා කරා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් අලුතින් පිහිටුවන්නට ඕනයි කියලා. දැනට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විධිවිධාන ගැන මොන හරි ප්‍රශ්නයක් ආවොත් ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි ඒක යොමු කරන්නට වෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනත් නඩු විශාල සංඛ්‍යාවක් අතරමැද මේ නඩු 30 දණ්ඩට සිද්ධ වෙනවා. ඒ සියල්ල පසක දාලා ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න සෑම විනිශ්චයකාරවරයෙක්ම විනිශ්චයකාරවරියක්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු සම්බන්ධයෙන් විශේෂඥවරයන් හෝ වරියන් නොවේ. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මොනවා හරි ගැටලුවක් ආවහම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශේෂඥ දැනුමක් තිබෙන විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් අලුතෙන් පිහිටවන්නට උනායි කියලා අපි මෙහි යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ විනිශ්චයකාරවරු පත් කිරීමත් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරු පත් කරන විදිහත් වෙනස් කළා. දැනට කරන්නේ ජනාධිපතිතුමා නම් යෝජනා කරනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව ඒ සම්බන්ධයෙන් තමන්ගේ අනුමැතිය ඉදිරිපත් කරයින් පස්සේ ජනාධිපතිවරයා ඒ පත් කිරීම කළා විනිසුරුවරුන් පත් කරනවා. අපි මෙහි යෝජනා කරලා තිබෙනවා ඉහළ අධිකරණ වලට විනිසුරුවන් පත් කිරීම සම්පූර්ණයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත වෙන්නට ඕනයි කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව නම් නිර්දේශ කරාම ජනාධිපතිවරයාට තියෙන්නේ පත් කිරීම පමණයි. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉහළ අධිකරණ වල ස්වාධීනත්වය ආරක්ෂා කරන්නට අපි අර මුලින් කියපු විදියට පුරවැසි නියෝජිතයන් 7 දෙනෙකුගෙන් සමන්විත සහ දේශපාලන නියෝජිතයන් 3 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන ලෙස කටයුතු කරાવી කියලා. ඊළඟට ඉහළ අධිකරණ මිනිස්කාරවරුන් ධූරයෙන් ඉවත් කිරීම දැනට අපිට බාර දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. අපි දන්නවා ඉහළ අධිකරණ මිනිසුරන්ව ධූරයෙන් ඉවත් කිරීමේට පාර්ලිමේන්තුවට මේ තියෙන බලය පහුගිය කාලයේ කුමන ආකාරයෙන් අවභාවිතේ යොදාගත්තද කියලා. එවැනි ඉතිහාසයකින් පාඩම් ඉගෙනගෙන අපි විශ්වාස කරනවා ඉහළ අධිකරණ මිනිස්කාරවරුන් ධූරවලින් ඉවත් කිරීමේ බලය පාර්ලිමේන්තුවෙන් අයින් කළා. ඒක ලෝකයේ වෙනත් රටවල් වල පිළි අරගෙන තිබෙන විදිහට වෙනත් ක්‍රමයකට යන්නට උනායි කියලා අපි මේ යෝජනා කරලා තිබෙනවා. අපි 10 වෙනි මාතෘකාව අල්ලස් දූෂණය හා නාස්තිය තුරන් කිරීම. ඒ සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම, ඒ ශක්තිය වැඩි කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන ඇති කිරීම, ඒ වගේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මගින් නම් පත් කිරීම, එහෙම නැත්නම් නිර්දේශ කිරීම යනාදී මූලික යෝජනා කීපයක් අපි ඉදිරිපත් කළ තියෙනවා. ඔබ අතර ලියවිල්ල ලැබුණාම ඒ තවදුරටත් කියව ගන්නට පුළුවන්. ඒ වගේම අපි කල්පනා කරනවා අන්තර්ජාතික දූෂණ විරෝධී ප්‍රඥප්තිය ලංකාව තුළ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන කල් නොයව අපි ලබා ගන්නට ඕනයි කියලා. ඒ වගේම රටේ මහජනතාවගේ මුදල් වලින් සංවර්ධනය කරනවායි කියලා විවිධාකාර සංවර්ධන ව්‍යාපෘති පටන් අරගෙන ඒ සංවර්ධන ව්‍යාපෘති වලට වැය කරන මුදලට වඩා විශාල මුදලක් වැය කළා ඒ දේශපාලකයන්ගේ ප්‍රතිරූපණැංගීම සඳහා මුල්ගල් තැබීමට, එහෙම නැත්නම් ස්මාරක පිහිටවන්න, එහෙම නැත්නම් ඒ අයගේ නම් ගහගන්න ඒ මහජන මුදල්ම පාවිච්චි කළ කරන අති විශාල නාස්තිය නැති කිරීම සඳහා නීතියෙන්ම ක්‍රියාමාර්ග ගන්න ඕනයි කියලා අපි යෝජනා කරනවා. ආණ්ඩු ක්‍රමය, රාජ්‍ය ව්‍යුහය සහ ඒකට සම්බන්ධ මූලික කාරණාවලින් මගේ මේ පැහැදිලි කිරීම අවසන් කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව ආර්ථිකය සම්බන්ධයෙන් ඒ වගේම විදේශ ප්‍රතිපත්තිය, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, වෘත්තීය අයිතිවාසිකම් සහ වෘත්තීය සමිති, ප්‍රවාහනය, ඒ වගේම කලාව සහ සංස්කෘතිය කියන ඉසව් වලින් අපි මේකේ මූලික ප්‍රතිපත්තිමය රාමුවක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා.
ඒවා ඔබට තේරුම් ගන්නට පුළුවන්, එහෙම නැත්නම් කියව ගන්නට පුළුවන් ඔබ අතට මේ ලියවිල්ල ලැබුණයින් පස්සේ. මගේ පැහැදිලි කිරීම අවසන් කරන්නට මම අවසාන මාතෘකාව හැටියට තෝරගන්නේ සාමය සහ සංහිඳියාව නමින් අපි තේමා කරලා තිබෙන කොටස. මම ඒ කියවන්නට කැමතියි. සාමය හා සංහිඳියාව සාක්ෂාත් කර ගැනීම සඳහා කෙටි කාලීන වශයෙන් සහ දීර්ඝ කාලීන වශයෙන් රාජ්‍ය විසින් කළ යුතු කාර්යයන් වහාම ක්‍රියාත්මක කළ යුතුව තිබේ. ඒවා සියලු ජාතීන්ට සහ ආගමිකයන්ට සුරක්ෂිතතාව සහතික කරන වැඩපිළිවෙලක් මත පදනම් විය යුතුය. සෑම වාර්ගික හා ආගමික ප්‍රජාවක් අතරේම තිබිය හැකි සියලු වෙනස් කොට සැලකීම් අහෝසි කළ යුතු අතර ඒ වාර්ගික සහ ආගමික ප්‍රජාවන් ඇතුළත පවතින වෙනස් කොට ඒ වාර්ගික සහ ආගමික ප්‍රජාවන් ඇතුළත පවතින වෙනස් කොට සැලකීම්ද අහෝසි කරන බවට අපි වග බලා ගන්නට ඕන. මොකද අපිට තේරලා තියෙන දේ තමයි ජාතීන් අතර ජනවර්ගයන් අතර ගැටුම් තිබෙනවා වගේම ඒ ජනවර්ගයන් තුලත් ඒ ජනවර්ගයන් තුලම පුද්ගලයන් පීඩාවට පත් වෙන ආකාරයේ විවිධාකාර අවුල් තිබෙනවා. මේ සියලු දේවල් ගැන සාකච්ඡාවකින් අපි මේවා වෙනස් කරගන්නට කටයුතු කරන්නට ඕන. සුළුතර වාර්ගික ජනතාව රාජ්‍ය පාලනයට හවුල් කර ගැනීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි යෝජනා කරනවා සුළුතර ජනවර්ග සම්බන්ධතා පිළිබඳව ස්වාධීන කොමිෂන් සභාවකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යටතේ පිහිටවන්න පුළුවන්ද කියලා සලකා බලන්නට කියලා. මේ ආදී වශයෙන් අපි අපේ ප්‍රතිපත්ති මූලික වශයෙන් මේ අවස්ථාවේ ඉලිදක්වනෝ. නැවත වාරයක් මම කියන්නට කැමතියි, මේ පදනම් ලියවිල්ලක් මූලික රාමුවක්, මේ පිළිබඳව සාකච්ඡා කරන්න, මේ පිළිබඳව සංවාද කරන්නට, මේ පිළිබඳව සමාජයට මේ පණිවිඩය ගෙන යන්නට ඔබ හැමට වගකීමක්, ඒ වගේම හැකියාවක්, ශක්තියක් තිබෙනවා. පහුගිය කාලේ පුරාම එකට වැඩ කරපු අය හැටියට ඔබේ ශක්තිය, ඒ කැපවීම ගැන අපිට ඉතාමත් විශ්වාසයි. අපි ඔක්කොම ඔබ හැමගේම නියෝජිතයෝ, මේ කිසිවෙක් පුරවැසි නායකයන් නොවේ, අපි හැමෝම ඔබ වැනිම නියෝජිතයෝ. ඒ නිසා අපි අතර මේ ඇතිවන සංවාදය මේ සමාජයේ නැවත වාරයක් 2019 මේ ඇතිවන අවස්ථාව, දේශපාලන අවස්ථාව පාවිච්චි කරලා රට මීට වඩා යහපත් තත්වයකට ගෙන යන්නට අපිට අවස්ථාවක් කරගන්නට අපිට හැකියාව තිබෙනවා, අපිට ශක්තිය තිබෙනවා. අපි දැන් මේ වෙනුවෙන් කටයුතු කරනවා. ඒ නිසා නැවත වාරයක් ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. අපි අපේ සටන ඉදිරියට ගෙනියමු. නොඑක් නොඑක් තැන්වල දැනටමත් ආරම්භ වෙලා තිබෙන සටන් එක පෙරමුණක් හැටියට, එක නායකත්වයක් ඇතුළත අපිට ගෙනෙන්නට පුළුවන් නම් අපිට සාධික වශයෙන්ම විශ්වාස කරන්න පුළුවන් මේ රට විනාශ කරන්නට හදන බලවේගවලට 2015 ජනවාරි 8 වෙනිදා අපි ඉඩ දුන්නේ නැත්තේ යම්සේද, ඒවා පරාජය කළේ යම්සේද, 2019 මේ ජනාධිපතිවරණයේදීත් නැවත වාරයක් ඒ දූෂිත අදම සහ ආඥාදායක බලවේග අනිවාර්යෙන්ම පරාජය කිරීමේ පුළුල් පෙරමුණ අපි හදනවා කියලා අපිට ශක්තිය තිබෙනවා. බොහොම ස්තුතියි.